සත්‍යය හිතන්නේ කැමිල් බොරු කියනවා කියලාද? ගෑනු දරුවෝ 3 දෙනෙක් ඇදුවාම ඒගොල්ලන්ගේ පිටස්තර අයිතිකාරයෝ කියන ඕන බොරුවක් අපිට ගිල ගන්න වෙනවා රූප. කොහොම වුණත් ඔය හාදයට වඩා මං අර බේබදු රුකියව විශ්වාස කරනවා රූප. මොන දේ වුණත් අවිනාශොත් නරක ළමෙක් නෙවෙයිනේ මහත්තයා. ඔන්න ඕක තමයි රූපවාගේ වැරද්ද. ඒක අත්තේ පිච්චිය නැතුව දහදුක් විඳින්දි ඔයා මොකද්ද කළේ? මතකද ඔයා දවසක් ගිහිල්ලා නඩුකාරයාගේ චරිත රඟපාපු එක? මම කන්නේ දෙන්නේ නෑ දුර දෙන්නේ. වැඩට ගිහිල්ලා තාම ආවේ නැහැ. කොයි රස්සාවටද? උදේකටද රෑකටද? උදේකට. මෙහෙමත් නෝන්ජල් පිරිමි. ගෑණිව රස්සාවට යවල ගෙදෙට්ට වෙලා ඉඳගෙන පැණිවල්ලු කකා ඉන්නවා. තාත්තේ, ඇවිත් වාඩි වෙන්න. අම්මල වැන්දාවේ ගෙට ගොඩ වුණා විතරයි. රැට කාලයන් ඉන්නවනේ. එහෙම හිතාගෙන තමයි ආවේ. ඔයා ගිහිල්ලා වොෂ එකක් දාගන්නකෝ. මට ටිකක් කතා කරන්න ඕනේ. අනේ මම කතා කරගෙන ඉන්න නම් වෙලාවක් නැහැ. මං ආපහු යන්න ඕනේ. ඔන්න ඕක ගැන තමයි මට කතා කරන්න ඕනේ. මේ වැඩේ හරියන්නේ නැහැ නේ. මේක දෙකෙන් එකක් බේර ගන්න එපා. මොනවද රූපා මේ? ගෙට ගොඩ වුණා විතරයි නේ. කතා කරන දේ හුස්මක් කට කරගෙන පස්සේ කතා කරන්නකො. අවිනාශ්, මේ රැට කන්නේ බියක් පිටි පරිප්පු ටිකක් බෙගෙන දාන්නකො. මොකද්ද පොඩි දුව මේ නෝන්ජලයත් එක්ක ඔයා ගෙවන ජීවිතේ? රූපා, මට මේක විසඳගන්න දීලා ඔයා ওই පොඩි දරුවත් එක්ක පොඩ්ඩක් පැත්තකට වෙන්නකො. මං පරිපුටි ගාදන්න. එපාට ඔයා ඉන්න මම හදන්න. නෑ 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 නෑ. එයාට පුරුදු දේවල් එයාටම කරන්න දෙන්නේ. ගෑණිකෙන් හම්බ කරගෙන කන මිනිහෙක් වුණාම අඩුතරමේ. එහෙමවත් දායකත්වයක් ගෙදෙට තියෙන්න එපේ. අම්මේ. නිකන් බොරුවට අම්මේ හුමෙ ගහන්න එපා පොඩි දුව. පෙරේද ගෙදර ඇවිල්ලා මේ කරුම ජීවිතේ තවත් ජීවන්න බෑ කියලා තාත්තත් එක්ක කීටි අඬන මං අහගෙන හිටියේ. අවිනාශ්, හොර පූස වගේ හැමදේම පැනලා යන්න හදන්න එපා. මේ ප්‍රශ්නට උත්තරයක් දෙන්න. අයියම්මේ. අයියම්මේ හුයියම්මේ නෙවෙයි. ඔයා කවද්ද රස්සාවක් හොයාගන්නේ? ඔයා කමකට නැති මිනිහ කියලා ඔප්පු කරලා ඉවරයිනේ. හරි හමන් රස්සාවක් නැතත් අඩුතරමේ කුලී වැඩක් තරමේ දෙයක් කිය කවද්ද හොයාගන්නේ? අනේ අම්මේ මේ පොඩි දුව පකට වහගෙන ඉන්න. මං අහන්නේ අවිනාශ්ගේ. අම්මේ, මම මෙච්චර කාලයක් කරපු එක්ස්පෙරිමන්ට්ස් වලින් සාර්ථකම එක මට මීට මාසෙකට විතර කලින් ඉවරයක් කරගන්න පුළුවන් වුණා. ඒක 6th generation computers වලට හදපු නැනෝ ටෙක්නොලොජි ප්‍රොසෙසර් එකක්. මුළු ලෝකෙම ගත්තත් ඒක තාම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ. මට හොඳටම විශ්වාසයි මගේ ප්‍රොඩක්ට් එකට ඩොලර් මිලියන. මේ 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 බොරු අපබ්‍රංශ දෙසා බාලා ප්‍රශ්නෙම් පැනලා යන්න හදන්න එපා. කවද්ද කුලිය වැඩක් හරි හොයාගන්නේ? ඒකයි ප්‍රශ්නේ. ඒකට උත්තර දීලා ඉන්නේ. කුලිය වැඩ කරන නම් මයි කිසිම අදහසක් නෑ අම්මේ. මම මෙච්චර කාලයක් දුක් විඳේ ඊශානිටයි දරුවටයි මේ මුළු ලෝකෙම දෙපා ළඟට ගෙනත් දෙන්න හිතාගෙන. මම මගේ උත්සාහය අත්හරින්නේ නෑ. ඒකද ඔයාගේ තීරණේ? පොඩි දුව, අනිද්දාට නිවාඩුවක් දාන්න. අපි ලෝය හම්බ වෙන්නේ යමු. මේ කසාදේ මේ කසාදෙකින් කෙලවර වේ. නැනෝ මෙයාට බැරියයි. එතකොට නැනෝ බට් එක අරගෙන හයද්දුවා.
රූපා අපි මේ දරුවන්ගේ ප්‍රශ්නට අතදානයක් නැතුව පොඩ්ඩක් ඉවසිල්ලෙන් වැඩ කරමුද? මොකද අවිනාශ් මොකක් හරි දෙයක් ගැන විශ්වාසයෙන් වැඩ කරන්නේ. හ්ම් පොඩි දුව ඔයා මොකද කියන්නේ? අවිනාශ් කාමරයකට වැදිලා කම්පියුටර් කෑලි ටිකක් තියාගෙන අපේ කෙල්ලව රවට්ටගෙන කනවා කියලානේ මං හිතුවේ මහත්තයා. ඒ කාලේ අවිනාශ්ගේ කල්කිරියාවත් එක්ක මං වගේ යල්පැන ගිය ගෑණියෙක් වෙන මොනවා හිතන්නද? දැන් අපි හුඟා පරක්කු වැඩි රූප. පේනවා නේද වාගේ යල්පැනකු අදහසින්ද අපේ ලොකු දුවට කරගහන්න වෙච්ච මිනිහාගේ කල්කිරියාව? ඔය ඇවිත් තියෙන්නේ මොකාගෙන් ගුටි කාලාද කියලා අපි කොහොමද දන්නේ? මට නම් ඔය කතාව මුකුත් විශ්වාස කරන්න බෑ. මෙච්චර කාලෙකට කැමල් පුතා අපට බොරුවක් වංචාවක් කළා නෑනේ මහත්තයා. අනේ නිකන් එන්න රූපා. වා තාමත් මේ ගොන්නාම් බව විශ්වාස කරනවනේ? ඔයා අවිනාශ්ව තේරුම් ගන්නකොට ඔයා හොඳටම පරක්කු වෙලි. ඒ වගේම මේ ගුණාම් බව තේරුම් ගන්නකොටත් ඔයා හොඳටම පරක්කු වෙනි. මිනිස්සු ගැන ඔය තරම් අවතක්සේරු කරලා කතා කරන්න එපා මහත්තයා. හරි හරි ඔන්න මං කට පියාගත්තා. මිනිමගර කෝපෙන් ඇකට නිකන් 50ක් ආවා වගේ. දැන් නම් ස්පීතාලෙටත් යන්න පුළුවන් මං හිතන්නේ. කැමිල් පුතා ඔයා ඔය ඉන්න විදිහට ස්පිතාලට ගියොත් තවත් ලෙඩෙක් කියලා අල්ලලා ඇඳකට දායි. එහෙනම් ඔයා වද වෙන්නේ නැතුව පොඩ්ඩක් පැත්තකට වෙලා රෙස්ට් කරන්න. අම්මා යයි. ඇඳර කියලා පොඩ්ඩක් නිදා ගන්න පුතේ. නිදා ගන්න නම් බැරිය. ඉතින් පොත් වෙලා වගේ ඔෆිසෙන් කෝල් එකක්. හලෝ ලක්ෂි. හලෝ කැමිල්. ඔ කොහෙද? මම නන්දලගේ මහ ගෙදර ආවා. ඔයා කොහෙද? මං ගෙදර. තාත්තා එළියට ගියාතර ගත්තේ. ඔයාට කොහොමද? කොහොමද කියලා අහනවා. වැටිච්ච පාරවල් ටික නම් වැදුනාය නෑ නිල් වෙන්න. දැන් මේ මේ පෙන්වලකට කෝප එකක් බීලා ඉන්නේ. ඔයා හෙට ඔෆිස් එනවද? මොන ඔෆිස්ද මේ? දවස් දෙක තුනක්වත් පොඩ්ඩක් ඉඳලා බිම්බි තුවාල කියලා පොඩ්ඩක් එහා මෙහා නිකන් ඉන්න වෙනවා. මෙහෙම කොහොමද ඔෆිස් එන්නේ? ඒක හොඳයි. ඒත් මට ඔයාව ඉක්මනටම හම්බ වෙන්න ඕනේ. මම මේ විකාර කතා කරනවා. මොන ගහනවා නෙමෙයි ආයි තාත්තා රහුනොත් එහෙම මම මරලා තමයි පස්ස බලන්නේ. ඔයා බය වෙන්න එපා. මං ඒක බලා ගන්නම්. මොන දේ වුණත් මං ඔයාව අතාරින්නේ නැහැ කැමී. මම ඔයාට ආදරේ. මාත් එහෙම තමයි. ඔයා කතා කරපු ගමන් ඇගේ පදේ අමාරු හරි පොඩ්ඩක් නැති වෙලා ගියා. මේ පුළුවන් වුණොත් විතරක් රට කෝල් එකක් දෙන්නම් හරි. පුළුවන් වුණොත් විතරයි. තේනවා. බයි 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 බයි. අමේ. 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 වැව මාල ටිකක් අල්ලන් ආවා. අදරයට අමුත් එක්ක එනවා ඈ. මොකෙක්? අමුත්තෙක් අමුත්තෙක්. හරි බං මං අහන්නේ කවුද අමුත්තා? අමුත්තා කියන්නේ මගේ යාළුවෙක්. යාළුවෙක් කිව්වට යාළුවෙක්මත් නෙමෙයි. යාළුවෙන්නේ වෙන අයිති හතුරෙක්ද? ඔව් එක්තරා විදිහක හතුරෙකුත් තමයි. එහෙනම් දැන් මම මේකට වහ දාලා දුවෙන්න ඕනේ. පිසුදම්මඩ?
හතුරෙක් වුණාට මං ඒකට ආදරේ. ඔය පෙන්නේ බලලා මල්ලෙන් එළියට. එහෙනම් මිතුරු හතුරෙක් නෙවෙයි. මිතුරු හතුරියා. කොළඹ කෙල්ලෙද්ද පුතේ? කොළඹ කෙල්ලෙන් නෙවෙයි නයි ඉතින් මම ප්‍රෑමදී මේ මෙහෙට ඊයේ. මොකක්ද ඒකගේ නම? හසි. හසි. නම කොටයි නේද? ඔව් නෑ නෑ මං ඒ ෂෝට් ෆෝම් එකෙන් කිව්වේ. මොකෙන්? හසි කියන්නේ කෙටියෙන්. නම හංසානි. හංසානි. ලස්සනයිද පුතේ කෙල්ල? පිණි ජම්බු ගෙඩිය වගේ ඉන්නේ ඔය. එහෙනම් එකත් එකටම උඹ රහ බලලත් ඇති. නැත්තම් මේක මේ ගම් මැදට දුවගෙන එන්න ඕනේ නෑනේ. උඹ ඒකිට වැඩ වැරද්දුවා එහෙම නෙවෙයි නේද? ෂි මොනාද උඹ අහන හිරිකිත ප්‍රශ්න? ඔය පුතෙක්ගේ අම්ම කෙනෙක් අහන්න ඕන ප්‍රශ්නද ඔය? පුතන් ඩියේ කෙරුවාව දන්නේ මේ අම්මා මිසක් වෙන මොකාද? ඒකනේ මම මේ ප්‍රශ්න විචාරන්නේ. හරි. උඹ ඒකිට වැඩ වැරද්දුවේ නැත්තම් කියාපම් මට ඔකිය එන්නේ මොකටද කියලා? උඹ කොළඹේ කියන්නද? ඔව් එන්න ඇති. ඒ මන්නම් ආපෝ කොළඹ යන්නේ. එතකොට උඹේ කල්පනාව මේ ගමට වෙලා ඉඳගෙන පොල් කඩන්ඩයි වැව් මාළු අල්ලන්ඩයිද? මහ උන්දේ කෙරුවාවත් අපූර්වට පිටලා තියෙනවනේ. පොලුත් කඩලා මාළුත් අල්ලලා රාබිලක් බඩගෙඩියත් පුරෝගෙන ගොරොද්දේ දැද නිදාගන්න බැරියේ? කාරුමේ පටිසන් දෙන වැර වෙන මොකද්ද? හිටින්කෝ. ඕකේ ආවහම මම දේවනාරායන පැටිකිරිය කියලා දෙන්න. එතකොට ඔය පිනි ජම්බු ගෙඩිය නරක් වෙලා යන්නේ නැත. ඔපෝ මේ කියවිල්ල. මේ අම්මපා මේ කටට නිවනක් නැති හැටි. කොහොමද මීහරකෝ අම්මට කතා කරන්නේ? මේ අම්මගේ කටට නිවනක් එන්න නම් උඹේ ওই පෞකාර ජීවිතේ නොදකින්න මේ අම්මගේ දෑහැපිය වෙන්න ඕනේ. අනේ අම්මේ පින් සිද්ධ වෙයි. පොඩක් කට වහගෙන ගිහිල්ලා මේ මාළුටි ගාදලා ගන්නකො. දැම්ම මේක ඒදලා පැය දෙක තුනක් තිබ්බේ නැත්තම් එහෙම මේකේ පිළිගඳ යන්නේ කන්නේ. හසි පිළිගඳට ආස නැහැ. වෙන්න බෑ. ඒ කියේනම් කොහොමද බත් එක්ක ඉන්නේ? මගේ වියර පැටියට හොඳටම තරහා ගියා ඒ පාරනම්. හරි 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 මම මේක හදලා ගන්න. යන්න 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 යන්න. මේ දැන් ওই මිතුරු හතුරිට මාළු බතුයි විතරක් දුමු දෙන්න හදන්නේ? ඈ කඩේට ගිහින් මොනව හරි අරගෙන වරින් අල බැදුමක් හදලා එතකොට ඔය මිරිස් කරලප් අපඩම බෙදලා බෝංචි ටිකකුත් ඇති මං උයලා ගන්නම්කෝ. අනේ මගේ සූකරි අම්මානේ ඉතින් අපේ යන්න හකට රෝග ගොන්දසාරි බෑ පුරි කඩේ. දැන් ගිහින් කඩෙන් මොනව හරි උයන්ඩ ගෙනත් දීලා සුවඳ සබන් ටිකක් ගාලා නාගනින් ඩොට් ටිකත් මැදගනින් මතක ඇතුව ගොන්දසාරි බෑ. ඒගිට මගේ ගඳ හුරු යම්මේ. ගඳ නම් ගඳයි. අය මොකටද ඒකට සුවඳයි කියන්නේ? අනේ මේ පඬිතකම මඩේ මීහරක වගේ ඉන්නේ නැතුව ගිහින් නාගනින් නාම්බෝ. බඩු ටික ගෙනත් දීලා ඵලයන්. ලින්දේ වතුර හින්දෙන්නේ නැහැ. ඇති වෙන්න නාගනින්. ඕකේ ඕකේ ඕකේ. Give me just break mama. ඉතින් මේ ඉංග්‍රීසියෙන් කුණු හරුප කියන්නේ නැතුව ජනහක ඵලයන්. කොළඹ හිටපු අවුරුදු පහට හයට කෙල්ල මේ කට ඉංග්‍රීසිත් උගන්නලානේ. තව මොන මොනවා උගන්නලාද දන්නේ. තාව දෙන්කු බලාගන්න බැරිය එතකොට. Thank you.
හොස්පිටල් යන්නම. සීයෙන්ද කතා කරන්නේ? මං කොහෙද යන්න හදන්නේ කියලා ඔට පේනවනේ. තවදුරටත් මං යන්නේ නැතෙන් ගැන හොයන්න හදන්න එපා විනාශ්. ඔයා යන්න. කොහොමද දැන් මගෙන් ගිහින් ඉවරයි? වචන වලින් ඔහම රිද්දන්න එපා මල්. අනික ඔයා මෙහෙම බෑග් ලෑස්ති කරගත්තට ඔයා හිතනවද මං ඔයාට යන්න දෙයි කියලා? නැතුව වෙන මොනවා කරන්නද? තවදුරටත් මගේ තීරණ අනිත් පැත්ත හරවන්න හදන්න එපා විනාශ්. ලැජ්ජ නැතුව තව හොස්පිටල් යන්නත් කතා කරන්න. මල්, ඔතනයි තියෙන රත්තරම් බඩු සේරම මං ඇත්තටම ඔයාට ආදරෙන් ගෙනත් දුන්න දේවල්. මගේම දරුවටත් මං දීලා තියෙන්නේ අම්මා තාත්තා කවුද කියලා නොදන්න මගේ පංචායුධය විතරයි. ඊශානිට නම් මම මුකුත්ම දීලා නැහැ. දුන්න තරමක් දුන්න ඔයාට. එහිඳ මතක ඇතුව ඔයා යනකොට ඔය සේරම අරගෙන යන්න. ඔයාගේ මතක මුකුත් ඉතුරු කරලා යන්න එපා මල්.